මේ සංජාතර ශේත්‍රය අර්ථවත් කරන්න දියුණු කරන්න ඒ ආදායම් මාර්ග රටට ලබා ගන්න ජාතීන් අතර සමගිය ඒ වගේම එකමුතුව සාමය කොහොමද ස්ථාපිත කරන්න කියන එක ඒක තමයි තේමාව මොකද නැගෙනහිර උතුරේ තමයි මේ කලබල කෝලාහල තිබුණේ පහුගිය කාලේ ඒ ජනතාව අතර යම් කිසි खेलमिल वैरियाल ये विनाश नगाहिटवाण सम अभी विशेष उतर नगेन पीड़ी बांधव उनकड़ मे संचारक साकच्चा हे नीचे प्रदेश දීවර ප්‍රජාවට සුළු ව්‍යාපාරිකයන්ට ආරාධනා කළ තිබුණෙත් නෑ මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න. ඒතර මේක එක්තරා විදිහක විශාල ව්‍යාපාරිකයන් එකතු කරගෙන ලංකාවේ රජය සහ මේ ලෝක සංචාරක සංවිධානය එකතු වෙලා කරපු දෙයක්. ඒතර මේකදී මේ ලංකාවේ සංචාරක කර්මාන්තය ගැන කතා කරද්දී මෑත කාලේ ගැටළු රාශියක් මතුවලා තියෙනවා. විශේෂයෙන්ම දීවර ප්‍රජාවට ඒ වගේම ගොවි ප්‍රජාවට ඉඩම් පිළිබඳව ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කල්පිටියේ හෝටලයකින් ඉඩම් පැහැර ගැනීමක් සිදු කරා. එතකොට ඒ වෙනුවෙන් නඩු කියන්න සිද්ධ වුණා ඒකේ අයිතිකාර මුස්ලිම් කාන්තාවකට. ඉතින් පානම ප්‍රදේශයේ නාවික හමුදාවෙන් ඉඩම් අල්ලගෙන තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන්ුත් නඩු කියලා තියෙනවා. මානව හිමිකම් කොමිසමට පැමිණිලි දාලා තියෙනවා. පොලිසියට පැමිණිලි දාලා තියෙනවා. ඒ වගේම රජයට යම් මැමිල්ලීම් කරලා තියෙනවා. ඒත් ඒ විසඳුම් ලැබිලා නැහැ තාම. නාවික හමුදාවෙන් තාම යම් හෝටල් පවත්වගෙන යනවා ඒ ප්‍රදේශයේ යාපනයේ තල් සෙවන කියලා ඒ වගේ ප්‍රදේශවල හමුදාවෙන් හෝටල් පවත්වගෙන යනවා. උතුර පාසිකුඩා ප්‍රදේශයේම මේ සම්බන්ධතරනේ තිබිච්ච තැනම දීවර ප්‍රජාව ඒගලංගේ වාඩි සහ බෝට්ටු නවත්තන්න බෝට්ටු මූදර දාන්න ගන්න ඒ දීවර කටයුතු කරගෙන යන්න වෙරළේ ප්‍රදේශයක් පාවිච්චි කරා. ඒ ප්‍රදේශය දැන් හුඟක් අඩු වෙලා තියෙන්නේ මේ හෝටල් කර්මාන්තය නිසා. නෑ ඉතින් මම නම් දැක්ක හෝටල් ළඟ හොඳ වාඩියක් තියෙනවා. බෝට්ටු එක 50ක් විතර නවත්තලා තිබුණා. ඒක ප්‍රශ්නයක් නෑ. लोक संचारक संविधान सभापति मेतन हिटपु प्रधान देशक जॉर्डन रटे प्रिंसेस डाना कियल एवागेम लंका संचारक प्रवर्धन बलधारी सभापति पैडी वितान महता एवागेम जेटविन होटल समूह सभापति पासकुडावल तीन मालू मालू एतुलु तवत संचारक होटल कीपेक सभापति वन चंद्र विक्रम सिंह महात्म्या एतुलु निर्धारण कीपदने व्यापारिकेन कीपदने हम्मेंड अपिट अवस्थाव लभुना दीर्घ साकच्छा करन्न अपिट अवस्थाव लभुना अपि अगे करनवा मुलिंम अपिट एवागे वेलावक कालयक लबा दीम पिलिबंदव मे सम्मन्त्रणय यनगमम पैदेक වගේ කාලයක් සාකච්ඡා කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ එකක් දෙකක් ඉන්නවා මේ මේ මොනවද ඒ වලට කියන්නේ මේ මතක නැහැ මේ මොන ඕගනයිසේෂන්ස් තියෙන්නේ මේ එන්ජිඕස් එකකින් දෙන්නේ ඒවා අවුස්සන්න හදනවා. මිසක් මිනිස්සුන්ට ඒක වුණාවක් තිබුණේ නැහැ. රස්සාවල් හම්බෙලා තියෙනවා හෝටල් වල. ආදායම් හම්බෙන හෝටල් වල दीवरया एक होटल एक महत्व एक माय का क्यों अधिकार है मिलियन दहाक ये मास दहाट या मालूम करना तीनों को है इतने ये होटल ये वागे बिना खाओ दो हम भी ना दिया जाए वा ये पलाते विविध आंसर होने हम भी ना त्रिविल कार्य ना हम भी ना ये लोलू निपटवान ना हम भी ना मालूम और ना हम भी ना मस्सपियान ना हम भी ना इतनी वही ट्वेडी दिया मुना उपकरण
සංචාරකයන්ගෙන් හම්බෙලා ගන්න සම්බුන්නේ නේ නෝ 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 but that's exactly what I'm saying there are no traditional rights there are rights of people to make living and of course fisheries and tourism and farmers but they're all interconnected what I'm saying is when you introduce a new dynamics to the economy of the place life will change මේ ළඟදී දීවරයක් කිව්වා අගමැතිතුමා ගිහිල්ලා පාසි කුඩාවට ගිහිල්ලා ගිය මාසේ කියලා තියෙනවා මේ දීවර ප්‍රජාවට ඒගොල්ලෝ දැන් ඉන්න තැනෙත් අයින් වෙන්න ඕනේ කියලා කීප වරක් මේ ඒගොල්ලෝ අවතන් වෙලා තියෙනවා දැන් ආයෙ පාරක් අවතන් කරනවා කියලා තමයි අගමැතිතුමා කියලා තියෙන්නේ A new program will include infrastructure for high value tourism and the further development of the hill country the opening of eastern beaches and offshore projects such as yachting cruises stretching from uninhabited islands in the north to the historic Goa city in the south එතන කුච්චවේලි ප්‍රදේශයෙන් ආපු මහත්මයෙක් හිටියා. ඒ මහත්මයා කිව්වා කුච්චවේලි ප්‍රජා කටයුතු වලට ඒ වගේම දීවර කටයුතු වලට මේ සංචාර කර්මාන්තය නිසා සිදුවෙන බාධා මොනවාද කියලා. පානම ඉන්න නායකෙක් ප්‍රජා නායකයෙක් කැවිලා හිටියා. සෝමසිරි කියන ප්‍රජා නායකයා. ඒ මහත්මයාත් කිව්වා ඒ ප්‍රජාවට ඇති වෙලා තියෙන ප්‍රශ්න මේ සංචාර කර්මාන්තය නිසා කියලා. ඒ වගේම අපිට තව මං හිතන්නේ පොඩ්ඩක් ආන්දෝලනයට බාධනය වෙච්ච මාතෘකාවක් තමයි මේ සංචාර කර්මාන්තයට හමුදාවේ මැදිහත් වීම. අපේ ස්ථාවරයේ උනේ මේ සංචාර කර්මාන්තයට හමුදාව මැදිවත් විය යුතු නැහැ කියන එක කොහෙත්ම. අද හැබැයි සිදු වෙලා තියෙන සංචාර කර්මාන්තයට හමුදාව දැඩි ලෙස සම්බන්ධ වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් උතුරු ප්‍රදේශයේ උතුරු පළාතේ සංචාරක මධ්‍යස්ථාන පවත්වගෙන යනවා හමුදාවෙන්. ඒ වගේම හෝටල් පවත්වගෙන යනවා. ඒ වගේම රෙස්ටෝරන්ට් පවත්වගෙන යනවා. කඩ පවත්වගෙන යනවා. ගොල්ෆ් කෝස් පවත්වගෙන යනවා. එයාලා පවත්වගෙන යන උදාහරණ වශයෙන් යාපනයට යන්න තියෙන ගුවන් සේවයේ පවත්වගෙන යන්නේ ආපෝස් එකෙන්. Helitours is a commercial flying arm of the Sri Lanka Air Force. බෝට් සේවා පවත්වගෙන යන නාවික හමුදාවෙන්. ඉතින් අපි දැඩිව කියා සිටියා මේ වගේ දේවල් සංචාර කර්මාන්තය සුදුසු නැහැ. විශේෂයෙන්ම මේකේ තේමාව වුණේ සංචාර කර්මාන්තය හා සාමය හා සංහිඳියාව. එතකොට දැඩි ලෙස මානව හිමිකම් දරුණු මානව හිමිකම් උල්ලංඝනය වීම සිදුනයි කියලා චෝදනා ලැබලා තියෙන හමුදාවක් අතින් මේ වගේ සංචාර කර්මාන්තයට සම්බන්ධ වීම සංහිඳියාවට සහ සාමයට ලොකු බාධාවක් කියන එක තමයි අපේ ස්ථාවරයේ වුණේ. අපි ඒ ස්ථාවරය දැඩිව ඉදිරිපත් කරා. ඒත් ඒ සමේ ලෝක සංචාරක සංවිධානයේ මහලේකම්වරයේ අතුරු නිලධාරි පිරිස ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාව ඒ අපේ ස්ථාවරේ බාර ගන්න කැමති වුණේ නැහැ. ඒත් උදාහරණයක් වශයෙන් ඒගොල්ලෝ සඳහන් කරලා තිබුණා මේ පත්‍රිකාවක මේ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් නිකුත් කරලා තිබිච්ච නිල පත්‍රිකාවේ සඳහන් කරලා තිබුණා මේ නාවික හමුදාවේ බෝට්ටුවකින් ඒ සම්බන්ධයෙන් සහභාගී වෙන අය එක්කරන් යනවායි කියලා. ඒ වගේම මේ සම්බන්ධනේ කිසියම් විශේෂාංගයක් ඉදිරිපත් කිරීමට යුද හමුදාවට ආරාධනා කරලා තිබුණා. ඉතින් අපි දැඩිව ප්‍රකාශ කරා මේ වගේ දේවල් වලට මේ සම්මන්ත්‍රණයත් කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවායි කියන්නේ මේ සංචාර කර්මාන්තය හමුදාකරණය වීමට මේ ලෝක සංචාරක සංවිධානයත් මේ ව්‍යාපාරික ප්‍රජාවත් කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට ඒගොල්ලොත් වගේ කිය යුතුයි. ඒක අපිට කොහෙත්ම බාර ගන්න බෑ. ඒක ලංකාවේ සංහිඳියාවට සහ සාමයට බාධාවක් කියලා.